අවුරුදු හතා ඔව කල්ල බිම දාපස්සෙන් කර අවුරුදු මේ මේවා ඔක්කොම කලින් මේ ඩයිනමයිට් ගහලා සුද්දා කාලේ කඩලා ඊට පස්සේ මේ රජයෙන් මේවා කැමින් කරනවා කියලා බැකෝ දාලා උඩට හාරලා මේ සම්පූර්ණ පස් වලින් ගහලා තිබුණා. මේවායේ ගස් තිබුණා චේන්සෝ වලින් කපන්නේ. සාහකලා ගත්තා ඉතින්. බැරි වෙන්නේ නැහැ පුළුවන් වේ තව අඩි 40ක් උඩ තිස්සුවා නම් මේ නටවුන් වැහෙනවා. අංකල් මුල් කාලේ නම් මෙතන වැඩ කරා උදව් කරන්න. 2020. අවුරුදු දෙකක් නේද? මේ වාසික අපි සිවිල් ආරක්ෂක බලගායි. හා. මේ වාසික කියන්නේ අපි මේ කඳුරු ගත වෙලා තමයි ඉන්නේ. මේ කියන්නේ මේක ඉවර වෙනකම්ම දැන් ඉවර වෙනකම් අපිට මේ දිවිල් දින අවුරුදු තුනම ආරයි. හා හා. ඉතින් මේ තුනම ආරක් ඉවර කරන්න. අවුරුදු එකම ආරක් පහුනේ. අවුරුදු දෙකක්. තුන අවුරුදු දෙකකින් තුනම ආරක් කරගන්න පුළුවන්. ප්‍රතිපාදන නැහැ නේ. රටේ වියදම් කරන්න මුදල් නැහැ, තෙල් නැහැ, වාහන වලට ඔයවා මේවා ප්‍රශ්න ගොඩයි. මඩු බිල වැඩි, ඒවට ආහාර දීම නැදෙන්නේ, ඉඳෙන මුදල් මඩි. මිනිස්සුත් එන වඩුනේ දයිදා සෑහෙන්න අපි එද්දි දවසට බස් එකක් දෙකක් තුනක් යනවා. ඔව්. සෙනසුරාද ඉරිදා වගේ දවස් වලට පොයේ දවස් වලට ආ වැඩි ඇතිනේ. අපි සතිය දවසකනේ ආවේ මේ. පිට ගඩොල් ටික තමයි පුතේ උඩට ගන්න. පිට සම බල බල ඕනේ. ආ. පුරව අපි කරගන්නවානේ. මේ මේවා කරන්නේ ටාගට් එකකින් අරුත් දිනන ගඩොල් දවසකට කොච්චරක්ද? දැන් අපේ ස්ටෙන්ට් එක අනුව අපිට ගඩොල් අද දවසේ 10000ක් 10000ක් වැඩ කරන්න පුතේ 10000ක් වැඩ කරලා දෙන්න ඕනේ. ආ එන්නද? හැමදේම කරලා ගඩොල් 10000 අපි වැඩ කරලා තියෙන්නත් ඕනේ. ඒ ක්‍රමයට තමයි යන්නේ. අපි හමුදාව, සීදා හමුදාවයි, සිවිල් ආරක්ෂක බලකාය කණ්ඩායම් දෙකකට කරලා වැඩ කරන්නේ. ආහා. මෙහාට අපැත්තේ ඉඳ හරි දෙකට මැදින් කොටසක් අනිත් කොටස අපි. ආ. මම ඉන්නේ මේකේ ආරක්ෂක රාජකාරියම වැඩ කරන්නේ නෙවෙයි. ආහා. මෙතනින් ජාන දුවියට යන්න දෙන්නද, පින්තුට නගින්න දෙන්නද? එමේදී ආරක්ෂාව සඳහා තමයි මම ඉන්නේ. ඉතින් මම දැන් බලන්න මම කැමරට යන්නත් මට බෑ. මට කැමරට මේ පේනවා. ආ ගේනවද? හා. ඉතින් shift එකට කවුරුත් නැද්ද එහෙම? තවෙයි. දෙන්නේ දාලා තියෙන අපි මේ මේ මගවල් හතරක් තියෙනවානේ. ඔව්. දෙකක් හමුදාවේ. ඒවා සීලස් වල. ආ හරි හරි. මෙතන මොකුත් දැන් අපි අපි සම්පූර්ණම ලිස්ට් එක අපි ඒ ඔක්කොම ඉහෙලට දෙනවානේ. යමක් වුණොත් මම වාගේ කියන්න ඕනේ මේ ඉන්නම. ආ උනේ. ආ මම මොකක් හරි සීමක් වුණොත් මම කතා කරලා යන්න. ඔව් උටි. ලොකු රාජකාරියා. අංකල් මෙහෙද අම්පාරේද? කොහෙද? අපි අම්පාරේ පානම. ආහා. පානම කියන්නේ කිලෝමීටර් 80ක් 90ක් වගේ දුරයි. අපි මාසෙකින් නාඩුවට විතරයි යන්නේ. ආ. ඉතින් මේ දින අපි අවසාන පෙන්ෂන් යන්න කිට්ටු කාලේ මේ වගේ තැනක ඉන්නවා කියන්නේ. ඔව් අනේ තින. ඒක තමයි. වසර 52ක් වුණා මට. ආහා. මම වසර 19 මේ රස්සාවට ගියේ. මම වසර 32ක් පැස්සද මේ දවස් ටිකේ වැහලා තියෙනවා වගේ. ඔව් ඒක වගේ වර්ෂා තිබුණා රෑ හොඳට තිබුණා. අපිත් වහිනවද දන්නේ නැහැ කියාවේ. වහින්නත් ඕනේ නේද පොරොසුතල වෙන්න ඕන. මේ ගාන හොඳයි හැබැයි අවුවත් ගහකොළ හැදෙන්න ඕන. දැන් අපි විතරක් නෙවෙයිනේ පුතේ මේවන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි මේ සත්වයින් ගත්තම අපි සත්වයින් එක වර්ගයක් නේ මිනිස්සුයා කියන්නේ. අනිත් හැම සතෙක් සතෙකුටම ජලය ඕන, ආහාර ඕන. නේද? කොළ කොළ පුතු ඒවා කන සත්තු ඉන්නවා. එතකොට තන කොළ කන සත්තු ඉන්නවා. එතකොට ගෙඩි වර්ග කන සත්තු ඉන්නවා. නේද? මස් වර්ග කන සත්තු ඉන්න මේ හැමදේම උපත ලබන්න මේ අවුව වැස්සේ ඉන්න මේ හැමදේම උමනා කරන්නේ. ඔව් ඒක තමයි. අපි ගැනම විතරක් කියලා අපිට වැස්සේ පා කියලා බෑනේ. අපි පොළොව හරලා හරි වතුර ටික බොනවා. මේ දීමක් නැති සත්තු ඉන්නවනේ.